ආයුබෝවන්. ඉතාමත් ගෞරවයෙන් යුතුව ඔබ සියලු දෙනා පිළිගනු ලබනවා. රෝහණ පුරවරි ඉතාමත් ජනප්‍රිය, එසේම බෞද්ධීන් අතර ඉතාමත් කීර්තියට පත් වූ තවත් පුණ්‍ය භූමියක් සොයාගෙන අපි අද දවසේ ගමන් ආරම්භ කළා. දිරිය කාන්තාවක් ලෙස තම ජීවිතය පැවිදි බිමට ඇතුළත් වීමෙන් අනතුරුව මෙම මෙහෙණින් වහන්සේ කරන සාසනික සේවාව රෝහණ පුරවරේ ඊටමත් කීර්තිමත් ආකාරයෙන් පැතිර යන්නා වූ කරුණක්. අපි අද දවස තුල උත්සාහ කරන්නේ ඒ ආදර්ශමත් මෙහෙණින් වහන්සේගේ කතා පුවත ඔබ වෙත ගෙන ඒමටයි. කාන්තා පරපුර මුහුණ දෙන්නා වූ ගැටලු මෙම මෙහෙණි සස්න තුල ඇති විවිධ ගැටලු පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් ඔබ මේ දකින්නේ මෙහෙණින් වහන්සේ වැඩ වාසය කරන මෙහෙණින් වහන්සේ විසින්ම නිර්මාණය කරන ලද එම ආරාමයේ පිහිටි පුණ්‍ය භූමියේ දසුන්. අපි හා රැඳෙන්න, අපි හා එකතු වන්න. අපගේ මෙම වටිනා සංවාදය ඔබ ඔබගේ මිතුරන් අතරේ ෂෙයා කරන්න, ඒ වගේම සීක්‍රට් නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න, දාන් මග කරා යන ඒ සඳහා කැමැත්ත පළ කරන සියලු දෙනාටම මේ තමත් ආදර්ශමත් කතාවක්. අවසරයි අපේ මෙහෙණින් වහන්ස, මම කැමති දැනගන්න ඔබ වහන්සේගේ පැවිදි ජීවිතයට ඇතුළත් වීමෙන් සිට මේ තමන් ලස්සන දැකුම් කළු සුන්දර දහම් මාලිගාව, එහෙම නැත්නම් මෙම ආරාමයේ ඉදිකිරීම හා සම්බන්ධ වනතුරු එම ගිහි කාලයේ සිට මම කැමති වෙනවා. සදහැවත් ලංකාවාසී, ලෝකවාසී බෞද්ධ ජනතාව ඉතාමත් කැමැත්තෙන් ඇති. එනිසාවෙන් අපි තමත් වැඳ නමස්කාර පූරකව ඔබ වහන්සේගෙන් මතකය අවදි කරමින් අද මේ සුන්දර ආරාමයේ ඉදි වනතුරු කතාවස්තුව සැකෙවින් අසන්ද කැමති මෙහෙණින් වහන්ස. පුතේ, මම ඉපදිලා තියෙන 1963 දෙසැම්බර් 27 මේ බමුණුගම කියන මේ ගමේ තමයි ඉපදිලා තියෙන්නේ. එහෙමයි. ඉපදිලා මට ඉන්නවා සහෝදරයන් 4 දෙනෙකුත්, එක සහෝදරියකුත්. එහෙමයි. අපි ඔක්කොම පවුලේ 8 දෙනයි, අම්මයි තාත්තයි එක්ක. එහෙම කාලය ජාමත් එක්ක තමයි මං ඒ පුංචි කාලේ ඉඳලම මට හිතුනේ මේ සසරේ දුක දකිමින් තමයි හිටියේ. ඒ විදිහට ඇවිල්ලා ටිකක් කාලයක් යනකොට අවුරුදු 18 19 20 වෙන කාලේ වෙනකොට මගේ හිත තිබුණේ පැවිදි වෙන්නම. එහෙමයි. හැබැයි පැවිදි වෙන්න අදහස තිබුණාට පුතේ එකට දෙමාපියන්ගේ තාත්තලා දෙන්න කැමති නෑනේ දරුවෝ සාසනයට. අපේ අම්මා කැමති වුණා, තාත්තා කැමති වුණේ නෑ. එහෙමයි. එදා ඉඳලා මං හිතුවා කවදා හරි තාත්තා කැමති වෙනකම් මම සාසනයට ඇතුළත් වෙනකම් මං සාසනේ වැඩ පුරුදු කර කර ගියා. එහෙමයි. ඒ කියන්නේ තමන්ගේ ගිහි ජීවිතය තුලත් ඒ දේ ඒවා පුරුදු කර කර. එහෙමයි මේ නිදහස. මං හොඳ ගුරුවරුන්ට හිටියා ගිහි කාලෙත්. මං මගේ හොඳම ගුරුවරු තමයි ඇල්ලකන්දේ අවසරයි මට නම කියන්න. මගේ දේ උත්තුමයන්න් වහන්සේලා එක මගේ මට සිල් දුන්න ගුරු දේවයන් වහන්සේ දැනට උන්වහන්සේලේ දැන්දේ ඇල්ලකන්දේ නායක ස්වාමීන් වහන්සේ වෙන සුල්තානාගොඩ සද්දාජ ස්වාමීන් වහන්සේත් මොරගොල්ලේ සුදම්ම ස්වාමීන් වහන්සේ දැන් ඇල්ල කන්දේ නායක ස්වාමීන් වහන්සේ තමයි මගේ ගුරුවරු. ඒ අතරේට මට ගොඩක් ඉන්නවා ගුරුවරු. එහෙමයි. අපවත් වී වදාළ නාවිනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ තමයි මට පැවිදි වෙන උන්වහන්සේ විවරණ දුන්නට පස්සේ තමයි මම පැවිදුනේ. ගිහි කාලේ අවුරුදු ගාණක් බණ භාවනා කරමින් ස්වාමීන් වහන්සේලාගේ ඇසුරින් මම හිටියා. එහෙමයි. මගේ ගුරුදේවෝත්තම නායක ස්වාමීන් වහන්සේ කොච්චර කිව්වත් මම පැවිදුනේ නැහැ. එහෙමයි. හැබැයි ගුරුදේව උත්තමයන්න් වහන්සේගේ උපන්දිනේ දවස වෙනකොට 2005 පෙබරවාරි 21 වෙනි උපන්දිනේට උන්වහන්සේගේ මපි ගිහිල්ලා ඒ බණ භාවනාවල යෙදිලා උන්වහන්සේගේ පින්කමට සම්බන්ධ වෙනකොට තමයි පූජනීය නායක ස්වාමීන් වහන්සේ මට ඇල්ල නාවනේ අරිය ධම්ම නායක ස්වාමීන් වහන්සේ මට කිව්වේ මේ අපේ මෙහෙණින් වහන්සේලත් එක්ක වන්දනා කරනකොට මගේ දිහා බල්ලා hina වෙලා අනෝමා ඇයි දැන් වා පැවිදි වෙන්න අනුමට හොඳ කාලේ දැන් පිම්පිරලා කිව්වා. එහෙමයි. ඊට පස්සේ තමයි පුතේ මං තරයේ තීරණය කරේ පැවිදි වෙන්න. එහෙමයි. එතකන් මම පැවිදි වීමට හොඳ මෑණියන් වහන්සේලා හොයුවා, මගේ ගුරුදේවයන් වහන්සේලාගෙන්. මම පැවිදි වීම නෙමෙයි පුතේ, පැවිදි වෙන්න හිත තිබ්බට මට පැවිදි වෙන්න කලින් මගේ හිත පැවිදි කරගන්න ඕන කියලා හිතුණා පුතේ. එහෙමයි. හිත පැවිදි කරගත්තා මං ස්වාමීන් වහන්සේලාගෙන්. එහෙමයි. මොකද භාවනා වැඩසටහන් වලට ගිහිල්ලා සියලු දේවල් දැනගත්තා. එහෙමයි.
දන් දෙන්නේ කොහොමද පින්කම් කරන්නේ කොහොමද උන්වහන්සේලාගෙන් අපි යන මග යන්නේ කොහොමද කියලා ඒ විදිහට බණ භාවනා පැත්තේ යෙදිලා කාලයක් ගියා පැවිදි වෙන්නත් බොහෝම හිතයට තියාගෙන කොහේ දැක්ක සිල්මෑණියන් වහන්සේලාට ගෞරව කර කර ගියා හැබැයි ඒ බාධාවට තිබුණා තාප්පතයි දෙන අවසර දුන්නේ නැහැ එහෙම වෙලා තියෙද්දිත් මං ඉතින් ආරාමවල ගිහිල්ලා ඉන්නවා මාස ගණන්. භාවනා මධ්‍යස්ථානවල ගියාම එන්නේ නැහැ මාස දෙක නැතිලා ඉන්නවා. එහෙමයි. භාවනා කරමින් ඉන්නකොට තාත්තා 2003 මං භාවනාවට ගියා. එතකොට මට අවුරුදු 40ක්. එහෙමයි. 40ක් වුණාට පස්සේ මං භාවනාවට ගිහිල්ලා මං ආවේ නැහැ සිංහල අවුරුද්දට ගෙදර. එහෙමයි. සිංහල අවුරුද්දට භාවනා වැඩසටහන ඉඳලා මං ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මං ඉන්න හිටියා ඉඳලා දැන් අවසරම් මෙහෙනින් වහන්ස ඔබ වහන්ස සිංහල අවුරුද්දට නැති වෙනකොට අම්මා තාත්තා ටික කලබල වෙනවා දුකටපත් වෙන්නේ නැති දුකටපත් උනා ඒ මෙහෙනින් වහන්සේ තමන් අවුරුද්දට වැඩිය තමන්ගේ සසුන් බර ජීවිතයට අගය කළා ඔව් එහෙමයි මං හිතුවා මේ අම්මා තාත්තා මට අතහැරෙනවා කවදා හරි එහෙමයි ඒ වුණාට මගේ ගුරුවරු අතහැරින්නේ නැහැ කියලා හිතුණා පුතේ ගුරුවරුන්ගෙන් ලැබෙන මගේ අවවාද මට ලැබුණා භාවනා ශක්තිය අතරින්න කාටවත් බෑ එහෙමයි ඉතින් ඒ නිසා මං එහෙම ආවෘසිංහල අවුරුද්දට ගෙදර ආවේ නැතු හිටියා ඒත් ඒ කාලයක් තාත්තලාට ඉතින් ලොකු දුව කියලා මට ගෙදර එන්න කාලේ කිව්වේ එන්න ඕනේ කියලා ආහ් ඉතින් වැඩිමල් නිසා වෙන්න තියෙක කියන්න නැත්තේ ඉතින් ඊට පස්සේ මම ඇවිල්ලා 2003 එහෙමයි. ගියා ඇල්ල කන්ද ගිහින් භාවනා වැඩසටහන් වලට හිටියා. ඉසක් පොයට. එහෙමයි. ඉසක් පොයට අවුරුද්දටයි ලයිද ඉසක් පොයට ගිහින් එහෙම ඉන්නකොට යන්න කලින් හැබැයි මං තාත්තලාට කිව්වා තාත්තලා මං යනහ හොයන්න තාත්තේ කොහෙද යන්නේ මං ඇසුරු කරන ගුරුවරු කවුද තාත්තේ කියලා බලන්න එහෙම කියලා. තාත්තා පුටු උඩ වාඩිල ඉඳගෙන අහගෙන හිටියා. අත වචනයක් කිව්වේ නැහැ. තව බාප්පගෙන උත්ඇල්ල හිටියා. ඒ බාප්ප තමයි ඒකට මුලපිරිය දූ හිටියේ නැහනේ අවුරුද්දට ගෙදර කියලා. එහෙමයි. ඊට පස්සේ මං මේ මාසේ භාවනාවට ගිහිල්ලා ඉන්නකොට තමයි අපේ අම්මා සිල් අරගෙන ගෙදර ආවා. එහෙමයි. මම භාවනා වැඩසටහනේ නැතුර ඔන්න එතකොට අපේ තාත්තත් ඉතින් ඇල්ල කන්දි ගියා. එහෙමයි. තාත්තත් ඇල්ල කන්ද ගිහිල්ලා එදා ඉඳලා ඉතින් අපේ තාත්තයි අම්මයි අම්මල තාත්තලත් සාසනික වශයෙන් අපේ ගුරුවරු ඇසුරු කරමින් මම බණ භාවනාව වල යෙදෙමින් දැහැමිව ඊට පස්සේ අපේ මුළු පවුලම දැහැමිවා. එහෙමයි. ඔව් එදා ඉඳලා ඊට පස්සේ තින් මම මං භාවනාව වල යනවා ඒත් හැබැයි තාත්තා අවසර නම් දෙන්නේ නැහැ. එහෙමයි. තවම දුන්නේ නැහැ අවසර. එහෙමයි. ඉතින් මං භාවනාව වලට ගිහින් ගිහින් අන්න 2005 මැයි 21 වෙනිදා තමයි මං තරේ අදිෂ්ඨාන කරා මං පැවිදි වෙනවා. එහෙමයි. එහෙම ඉඳලා මට ගුරු මෑණියන් වහන්සේ කෙනෙකුත් මට මුණ ගැහුණා හොඳ. එහෙමයි. ඒ මෑණියන් වහන්සේත් ඇසුරු කරා මං 1999 ඉඳලම. එහෙමයි. ඇසුරු කරලා මෑණියන් වහන්සේත් කිව්වා පුතේ මහාන වෙනවා නම් මහාන වෙන්න කියලා දැන්. එහෙමයි. ඊට පස්සේ මම පැවිදි වෙන්න තරයේ තීරණය කරලා ගෙදර ආවා මං ඇහුවේ නැහැ තාත්තලාට කිව්වා එහෙමයි තාත්තලා ඉතින් අසංකරේ නැහැ ලියුමක් අසංකරේ නැති වුණත් මම ගිහිල්ලා මට හිතුණා මං නිකම්ම යන්නේ නැහැ මං ගිහින් වෙලා බලා ගන්නවා කියලා තනියම ගිහිල්ලා නන්නාඳුරුණ පැත්තකට ගිහිල්ලා මගේ වෙලා බලා ගත්තා. ඒ කියන්නේ පැවිදි වීමට ඔබ වහන්සේට පෙර පින්තියද කියලා බලන්න. තියෙද කියලා. එහෙමයි. මේ ගමේ අය මට කියනවනේ ගමේ අය දන්නවනේ ගමේ වෙලාවල් බලන්නේ මං ගිහින් දුරක ගිහිල්ලා බැලුවා. එහෙමයි. මගේ වෙලාවක් නෙමෙයි විදියට මේ කෙනෙක් එකක් විදියට බැලුවා. බලනකොට කියනවා මෙයා පැවිදි වෙන්න ඉන්න කෙනෙක්ද භාවනා කරන කෙනෙක්ද කවුද මේ මං ඉතින් එතන මං සම්පප්පලාපයක් හැටියට එතන ඒ වෙලාවේ මම බොරුවක් කිව්වා. එහෙමයි. මම අපේ නංගි කෙනෙක් කියලා. එහෙමයි. අවස්ථාවට. එහෙමයි. කියලා ඊට පස්සේ වෙලා බලලිවර වෙලා හිටන් එහෙන් කිව්වා මට එහෙ මංගල යෝජනාක් කරන්න තැන. මෙයාව මෙහෙට සම්බන්ධ කරන්න කිව්වා. එහෙමයි. අවසානට වෙලා බලලිවරල මගෙන් අහනවා මේ ඇත්තටම මේක කාගේද කියලා. මම ඕක මගේ කියලා. එහෙමයි. එතකොට මේ මහත්තයාගේ අනේ පුතේ මට සමා වෙන්න කිව්වා මේ විවාහ පැත්තට සම්බන්ධ කරන්න හැදුවා. එහෙමයි. මේක තියෙන්නේ පුතේ පැවිදි යෝග කිව්වා. එහෙමයි. කියලා මං කිව්වා මට එනවා මේක දැන් මට දෙන්න මට ගෙදරින් යන්න වෙලා. ඒ කියන්නේ අපේ මෙහෙණින් වහන්සේ පැවිදි වෙන්න හිතාගෙන තමන්ගේ හඳහනකම් බලන්න ගියේ තමන්ගේ කොහොමද දෛවය මෙහෙණ සස්න උචිත කියලා. අනේ නක්ෂත්‍රකරු උපවංශයට යෝජනා කරේ විවාහ දිවියට ඇතුල් වෙන්න කියලා. මගේ කියලා දන්නේ නැහැ. එහෙමයි එහෙමයි. පැහැදිලි මෙහෙණින් වහන්සේ. ඊට පස්සේ මහත්තයා කිව්වා අනේ දුවේ මේ මම පැවිදි හඳහනක් මේ හදනවා මේ කියලා පොත පෙරල පෙරල මං කිව්වා මමත් ඊට පස්සේ බැලුවා මට කිව්වා මට කියන්න දැන් ඔතන කොහොතන පෙන්වන්න පැවිදි යෝගි කොයිද ඔතන පැවිදි යෝගි තියෙන තැන ඉතින් සේරම මට පෙන්නවා මෙන්න මෙහෙම මෙහෙම මේ හේතු හේතු කිය කියා කියලා ඊට පස්සේ මට වෙලාව හදලා දුන්නා 2005 මාර්තු 6 වෙනි බදාදා උදේ පාන්දර මට යන්න තිබ්බේ එහෙමයි මේ මෙහෙණින් වහන්සේ ළඟට ඊට පස්සේ 2005 මැයි 18
තමයි පැවිදි වෙන්න නැකත දුන්නේ. එහෙමයි. ඊට පස්සේ මම වෙලාවත් හදාගෙන ඇවිල්ලත් මම තාත්තට කිව්වා. එහෙමයි. තාත්තලාට කිව්වා මම දැන් වෙලාවත් හදාගෙන ඇවිල්ලා තියෙන තාත්තේ මට යන්න මේක අස්සම් කරලා දෙන්න ලියුම කියලා. එහෙමයි. ඊට පස්සේ තාත්තා ලියුම අස්සම් කරා. එහෙමයි. අස්සම් කරාට පස්සේ මම ඉතින් ගෙදර ඉඳලා නෙමෙයි පුතේ ගියේ. එතකොටත් මම තනියම හිටිය බණ භාවනා කරගෙන මේ 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 ඉඳිමම පහල නංගි ලැගෙට පහලින් පොඩි කුටියක් හදාගෙන. එහෙමයි. එතනින් තමයි මම ගියේ. ගිහිල්ලා එහෙ ඉඳ පැවිදි වෙන්න ගිහින් මෑණියන් වහන්සේ ළඟ ඉඳගෙනත් ඉතින් මෑණියන් වහන්සේගෙනුත් ගොඩාක් ಜಾති දැන ගියාගෙන ඉඳලා මේ 18 එහෙමයි. සාන්ත තපෝවනේ වාරණ සාන්ත තපෝවනේ ලොකු අපේ ලොකු සන්නහන්සේගේ එහෙ ස්ථානේදී 2:40 ගන්නට මගේ හිස බාලා මේ ගිහි ඇඳුම් ඉවත් කරලා මට සිවුරු පොරවලා 2:07 ගන්නට අපේ කිත්තම් මහර ආරාමයේ මෙහෙණින් වහන්සේලාත් එක්ක මං සසුන් බිමට ඇතුල් වෙලා ඒ මෙහෙණි සස්නේ හැටියට ඒ මෙහෙණින් වහන්සේලාගේ අතරට ගෞතමින් වහන්සේගෙන් එන ප්‍රජාපති ගෞතමී වහන්සේගෙන් එන අම්මගෙන් අපේ ශාසනික අම්මගෙන් බුදු පියාණන් වහන්සේ අම්මා තාත්තා දෙන්නම අපේ කාන්තාවට ගෞතමින් වහන්සේ තමයි මහ ප්‍රජාපති ගෞතමින් වහන්සේ අපේ අම්මා ඒ අම්මගේ පරපුර තමයි දැන් මේ ඉන්නේ. ඉතින් ඒ පරපුරට මම ඇතුළු වුණා පුතේ. දැන් අද බමුණුගම සුමනා මෙහෙණින් මහන්සිය නමින් තමයි මෙම ශාසනික මෙහෙවර ඔබ වහන්සේ. ඒ නම මහාචාර්යක් තියෙනවා මට. මට නමක් හැදුවේ නැහැ. එහෙමයි. ඒ නම පිළිබඳව නම කවුද යෝජනා කරේ? නම යෝජනා කරේ ලොකු සාමින් වහන්සේ මේ බෝධිය ළඟදී කියනවා මේ මගේ ගුරු මෑණියන් වහන්සේගෙන් නෙමෙයි කිත්තම් මහර ලොකු මෑණියන් වහන්සේගෙන් අහනවා දර්ශන මාලා මේ නමක් හැදුවේ නැද්ද කියලා. එහෙමයි. මේ මෑණියන් වහන්සේ නාවිල කොන්නේ සාමින් වහන්සේ කියලා. මගෙන් අහුම කොයි හිමු කරේ. මං කිව්වා සාමින් වහන්සේ මගේ ගුරු පරම්පරාවම ඔක්කොම සායන්නෙන් ඉන්නේ. එහෙමයි. මගේ ගුරු මෑණියන් වහන්සේ සුබද්දා ඒත්‍රි සාද්දා අනේ වගේ පරම්පරාවම සායන්නේ. මං කිව්වා සාමින් වහන්සේ මට සායන්නේ නමක් කියන්න. එතකොට ඕම් උන්වහන්සේ මොනවද කිව්වේ නැ? ඔන්න පිනෙම්බර නමක් සුමනා කියලා අටක් ගාලා ලකුසන්න නම දෙන්න. හොඳයි. අවසර අපේ මෙහෙණින් වහන්සේ. ඔබ වහන්සේ මේ සුන්දර ආරාමයක් ඉදි කරගෙන තිබෙනවා. ඇත්තටම අපි දන්න පරිදි නම් මේ ආරාමයේ නිර්මාතෘවරියත් ඔබ වහන්සේමයි. ඒ වගේම මේ ආරාමය ඉතාම සරලයි. ඉතාමත් දැගුම් කළුයි. ඒ වගේම ඉතාමත් චාම් සංවර ස්ථානයක්. මේ නිර්මාණ ඉතාමත් සරලව තියෙන්නේ. නමුත් එහි තියෙන ප්‍රෞඩත්වය, එහි තියෙන ගෞරවණීය බව අතිශයින්ම වචන වලින් කියන්නට බැරි තරම්. ඒ වගේම ඇත්තටම මේ පරිසරය හරි පින්වත් බවක් පේනවා. මේ සියල්ලම හිමිකාරීත්වයේ නිර්මාතෘවරිය සමවන්න අපගේ මෙහෙණින් වහන්සේ ඔබ වහන්සේමද? එහෙමයි. ඒකටත් පුතේ මගේ මං හිතනවා මගේ සසර පින් තියෙන්නේ නැති. මගේ අර වෙලා බැලුවලා එක්කෝ මං ආත්ම ගන්න පැද්දුලත් ඉඳලා තියෙනවා. පෙර පින් මහිමේ නිසාවෙන්ම ගිහි දිවිය ඇතහැර මහනදම් පිරීමට පැමිණි පින්වත් මෙහෙණින් වහන්සේගේ කතාව. සුදුසු තැනට එනකන් හරි දුක් ගැහැටක් ඉඳලා මෙතනට ආවා. ඇවිල්ලා මං අර එහා පැත්ත තමයි මං හිතු ගන්නට හැදුවා. එහෙමයි. හදා ගන්න ඉතින් මට මිල මුදල් තිබුණෙත් නැහැ. ඉතින් සිල්ලෙත් චලුත් එච්චර කට්ටියක් නැහැ. එතකොට මගේ ගුරු මෑණියන් වහන්සේ සුදු සිවුර නිසා දින්නේ මම සුදු සිවුර තමයි ඇන්දේ. ඉතින් සුදු සිවුරට එච්චර ගෞරවයකුත් නැහැ. එහෙම තිබුණා. එතකොට මට ගොඩාක් ගිහි කාලෙත් මට අම්මා තාත්තා වගේ හිටියා දෙපළක්. මාතර මහරෝහලේ සේවය කරලා විශ්‍රාම ගිහින් ඉන්න අපේ චන්ද්‍රසේන දොස්තර මහත්තයත් ඒ නෝනාගේ නෝනා මහත්මිය වෙන චන්දලතා මිසුයිත් මුලටින තේ පැත්තේ හිටිය අධිකාරිතුමා හැටියට හිටියවකට විජේවර්ධන මහත්තයත් විජේවර්ධන මහත්තයාගේ නෝනාත් තමයි මට මේ මං ඉන්න කුටියට ගල් ටික ගඩොල් ටික සීට් ටික අරන් දුන්නා. එහෙමයි. ඊට පස්සේ ඉතින් මමම ඉතින් එක එක්කෙනාගෙන් දී ඉල්ලගෙන කරතියන් ඇවිල්ලා හැදුවා. ඉතින් ඔක පොඩියට හැදුවේ මිටි එතකොට. ඔබ වහන්සේ ගිහි ජීවිතෙත් කාන්තාවක් වුණත් ඇත්තටම කලකම්මලි බවක් තිබිලා නැහැ. ඒක උරුමුනේ පෙර පිනකටද? එහෙම නැත්නම් ගෙදර වැඩිමහල් කාන්තාවේ නේද? වැඩිමහල් කාන්තාව හැටියටයි අපේ අම්මලාගෙන් ආපු ආභාෂය. අම්මලා හරියට වැඩපළ කරපු අය නේ අපිට. මෙමෙ වැඩසටහනේ ඉදිරි කොටස මේලක වීඩියෝව තුලින් නරඹන්න. සීක්‍රට් නිවුස් සබ්ස්ක්‍රයිබ් කර අපයා එකතු වන්න. අපේ හරඳුරු ඔබ සියලු දෙනාටම 31 සරණයි.